සදහම් පිපාසයෙන් පෙරෙන සුවහසක් ලෝකවාසී සදැහැති දනන්ගේ සිත් සතන් සදහම් ඔසුවෙන් සුවපත් කරවනු පිණිස යුරෝපයෙන් ඇදහැරෙන සදහම් අමාවැස්ස. ඉතාලියේ රෝම නගරයේ ශාක්‍ය මුනි විහාරස්ථානය මගින් සෑම ඉරුදෙනකම යුරෝපා වේලාවෙන් රාත්‍රී 8ට සංවිධානය කරනු ලබන රෝම ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවක් ඔබේ ප්‍රඥාලෝකය පිණිස මෙසේ දිලිඳු කිරි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා හැම දෙනාම තුන් වතාවක් නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතීතං නානාගමෙය නප්පටිකං කේ අනාගතං. යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං.
පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ථ විපස්සති අසංහීරං අසංකොප්පං තං විද්වා මනුබ්‍රෝහේ අච්චේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපි මහෝරත්ත මතන්දිතං තං වේ බද්දේ කරතෝති සන්තෝ ආචික්ඛතේ මුනි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි හැම දිනම නමස්කාර කරමු. අපි හැම දිනාගේම නමස්කාරය වේවා. සතුට 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 රෝම ධර්ම දේශනා මාලාව සඳහා සම්බන්ධ වී සිටින ස්වීඩනයේ වැඩ සිටින ගෞරවනීය නාරද හාමුදුරුවන් වහන්සේ මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරලා පවත්වාගෙන යන ගෞරවනීය සිද්ධාර්ථ හාමුදුරුවන් වහන්සේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා සම්බන්ධ වන කාරුණික සදහවතුනි, පින්වත් දරුවනි, ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මස්කන්ධයෙන් කෙටි දහම් පාඨයක් දේශනා කරන අවස්ථාව මේ ධර්ම දේශනාව අද දවසේදී පැවැත්වීමෙන් අපි රැස් කරගන්නා වූ කුසලය අපගේම ධර්මඥානය පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සම්බන්ධ වන අප දැනුවත් පිරිස හැරුණු විට යම් විදිහකින් යම් කිසි සත්ව කොට්ටාශයක සත්ව කෙනෙක් වේ නම් ඒ සත්වයින්ටද මේ ධර්ම දේශනාව හිතසුව පිණිස පෙත්වා කියලා ප්‍රාර්ථනාව ඇති කරගනි. මේ ධර්ම දේශනාව තුළින් ඉදිරිපත් කරන ධර්ම කාරණේ අපගේ මේ මනුෂ්‍ය ජීවිතය තුළදීම පුහුණු කිරීමට අපට අවශ්‍ය කරන ඡන්දය ඇති වේවා, වීරිය වැඩේවා, සිත ඒ වෙනුවෙන් නිරන්තරයෙන්ම කැප වේවා. ඊට අවශ්‍ය කරන්නා වූ විමර්ශන ඥානය උපදීවා. මේ ධර්ම දේශනාව සඳහා අපි තෝරා ගත්තේ මජ්ඣිම නිකායේ තිබෙන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අන්තර්ගත වෙන්නේ සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ, අනුශාසනාවන් විනය කාරණාවන් විදිහට විනය පිටකේ. බොහෝ විට ඒ පුජ්‍යලයන් ආරම්භය භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා ආරම්භය, දෙවියන් ආරම්භය, බ්‍රහ්මයන් ආරම්භය දේශනා කළ සූත්‍ර දේශනාවන් තිබෙන්නේ සූත්‍ර පිටකය තුළ. සූත්‍ර පිටකය දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය,
උද්දක නිකාය කියලා නිකාය යන නාම යොදලා කොටස් පහකට බෙදලා තියෙනවා. මේ කොටස් පහෙන් දීග නිකායේ තිබෙනවා දීර්ඝ සූත්‍ර. ඉතා දීර්ඝ සූත්‍ර දේශනා. මජ්ඣිම නිකාය තිබෙනවා මධ්‍යම ප්‍රමාණ සූත්‍ර. සංයුත්ත නිකායේ ඉතා සංයුත්ත කෙටි සූත්‍ර. අංගුත්තර නිකාය අංකණය කරන්න පුළුවන් සූත්‍ර අංක වශයෙන් තිබෙන සූත්‍ර තිබෙනවා. උද්දක නිකාය තුළ වෙනම සූත්‍ර අන්තර්ගත වන ගාථ අන්තර්ගත වන කොටස් 15ක් තිබෙනවා. මෙයින් මජ්ඣිම නිකායේ තිබෙන සූත්‍ර කොටස් තුනකට බෙදලා තිබෙනවා. ඒවා පණ්ණාසක වශයෙන් තමයි වෙන් කරලා තිබෙන්නේ. ප්‍රධාන වශයෙන්ම 50 ගාණි සූත්‍ර ඇතුළත් වන නිසා සූත්‍ර 152. මේ සූත්‍ර තිබෙන කොටස් මූල පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය කියලා කොටස් තුනකට තමයි වෙන් කරලා තිබෙන්නේ. මෙයින් උපරි පණ්ණාසකේ අන්තර්ගත සූත්‍ර අතරේ තමයි අපි තෝරගෙන තිබෙන මේ සූත්‍රය තිබෙන්නේ. එහිද තවත් කොටස් වර්ගීකරණයක් තිබෙනවා වර්ග විදියට. ඒ වර්ග අතරින් විභංග කියන වර්ගයේ තිබෙන සූත්‍රයක් තමයි මද්දේක රත්ත සූත්‍ර දේශනාව. මේ බද්ධේක රත්ත සූත්‍ර දේශනාව සමානවම තිබෙන සූත්‍ර හතරක් එතන තිබෙනවා. මේ සූත්‍ර තුල සාකච්ඡා කරන්නේ තාම වටිනා දහම් කාරණයක්. මේ දහම් කාරණය තමයි අද ධර්ම දේශනාව සඳහා අපි සාකච්ඡා කරන්නට තෝරගෙන තිබෙන්නේ. මේ ධර්මදේශනා විශේෂයෙන්ම පැවැත්වීමට අනුග්‍රහය දක්වලා තිබෙන පින්තු පිළිබඳව අපේ සිද්ධාර්ථ හඳුරෝ සිහිපත්ල අපිට පුළුවන් ධර්මදේශනා අවසානයේදී ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීමක් සිද්ධ කරන්න. මේ ධර්ම දේශනාවේ අන්තර්ගත කාරණය විශේෂයෙන්ම අදාළ වෙන්නේ අපේ ධර්ම පුහුණුවට. විශේෂයෙන්ම අපේ ධර්ම පුහුණුවට. මේ ධර්ම දේශනාව මම සිදු කරන්නෙත් මගේ ධර්ම පුහුණුවට අදාළ වෙන කාරණයක් විදිහට. මේ පැහැදිලි කරන උට යම්කිසි ආකාරයකින් තවමත් निराකරණය කරගන්න බැරි දැන් තියෙන වෙන්න පුළුවන් මටත්. ඒකට හේතුව තමයි මේ කාරණේ පුහුණුවට ගත්තාම අපට පුහුණුවේදී තව අපටම ප්‍රශ්න මතුවෙනවා. ඔබට උනත් මේ ධර්ම කාරණේ පුහුණුවට ගත්තම තවත් මෙහි තිබෙන මේ විසුතුරු භාවය එහෙම නැත්නම් අවබෝධ කරගත යුතු කාරණය පොළුල්ල තේරුම් ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ධර්ම දේශනාවේදී මම කාරණා ගොඩාක් දිගහැරලා පෙන්නන්න හදන්නේ නැහැ. ඉතාම අවශ්‍යම කරන එක් කාරණයක් විතරක් මතු කරලා පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. මේ ගාථා කිහිපයක් අපි මුලින් සිහිපත් කළා. මේ ගාථා කිහිපය තමයි මේ සූත්‍ර කිහිපෙම තිබෙන්නේ. අපි එතනින් එක සූත්‍රයක තියෙන කතාවක් මම සිහිපත් කරන්නම්. කච්චායන බද්ධේකරත්ත සූත්‍රයේ තිබෙනවා
සමිද්දී කියලා හාමුදුරුවන් වහන්සේ නමක් එක් අවස්ථාවකදී උන්වහන්සේ රාත්‍රී කාලයේ විවේකව ඉන්න වෙලාවේදී දේවතාවක් ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා, මේ බද්ධේක රත්ත කාරණය දන්නවද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ බව දන්නේ නැහැ කියනවා. උන්වහන්සේත් අනිත් පැත්තට ප්‍රශ්න කරනවා, ඒ දෙවියගෙන් ඔබ දන්නවද කියලා. මේ බද්ධේක රත්ත විසීමන මොකද්ද කියලා එහෙනම් අපි දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේගෙන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා මේ කාරණේ සිහිපත් කරුවම ඇහුවම ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරනවා මේ ගාථා ටික. ඊට පස්සේ ගාථා විස්තර කරනවා මහකච්චායන මහරහතන් වහන්සේ විසින්. අපිට මේ අතිරේක විස්තර කොටම වඩා වැදගත් වෙන්නේ මේ ගාථා පෙළ. මෙහි තිබෙනවා අපි ගොඩක් වෙලාවට කියන නිතර කතා බහ කරන මේ මොහොතේ විසීම කියන දේ. අපි ගොඩක් වෙලාවට සිහිපත් කරනවා භාවනා කරන විට මේ මොහොතේ වාසය කරනවා කියන එක කුමක්ද කියලා සෑහෙන ප්‍රශ්න මතුවෙන්න පුළුවන් ධර්මය පුහුණු කරන කෙනෙකුට. අපි මේ ගාථා ටිකේ තේරුම මුලින් තේරුම් අරගනිමු. ඊට පස්සේ පුළුවන් අපට අපේ පුහුණුවට අදාළව මේක කොයිතරම් අදාළ කරගන්න පුළුවන්ද කියලා බලන්න. මේ ගාථා පෙළ පටන් ගන්න මුලින්ම අතීතං නාන්වා ගමෙය නප්පටිකං අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං. මේ ගාථාවේ ඉස්සල්ලාම කියනවා අතීතං නාන්වා ගමෙය. තේහි අතීතං නාන්වා ගමෙය කියන්නේ අතීතය නැවත පැමිණීමක් නැහැ. අතීතං කියන්නේ ගෙවි ගිය, ඉක්ම ගිය කාලය. ඉක්ම ගිය කාලයේ නැවත පැමිණීමක් නැහැ. එතන අපි තේරුම් ගන්න ඕන ඉක්ම ගිය කාලය කියලා කාලය හඟවනවටත් වැඩිය මෙතන අදහස් කරන්නේ ඉක්ම ගිය පංචස්කන්ධයන්ගේ නැවත පැමිණීමක් නැහැ. ඒවා නැවත තියෙනව නෙවෙයි, ඒවා ඉක්මිලා අවසන් කියන එක. නප්පටිකංකේ අනාගතං, නොපැමිණි අනාගතේ. එහෙම නැත්තම් නූපන් පංචස්කන්ධයන් තවමත් පැමිණිලා නැහැ. යදතීතං පහීනන්තං, යම් අතීතයක් වූයේද එය පහීනං ප්‍රහීන වුණා. එහෙම නැතිනම් ඒ ඉක්ම ගියදේ ඉක්මිලා අවසන්. අපත්තංච අනාගතං, අනාගතය තවම නොපැමිණි එකක්, එහි පැමිණීමක් වෙලත් නැහැ. ඊළඟ ගාථාවෙන් කියනවා පච්චුප්පන්නංචයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ වර්තමාන මොහොතේ අපි කියමු මේ පච්චුප්පන්නයේ වර්තමානයේ කියන එකටත් වැඩි අපි ගනිමු. පච්චුප්පන්නේ අපි පස්සේ පැහැදිලි කරමු මේ වචන පිළිබඳව. පච්චුප්පන්නේ තුල යම් ධර්මයක්
උපදීද තත්ත තස්ත විපස්සති ඒ උපදින ධර්මය එහෙම නැත්නම් අපි කියමු ඒ උපදින පංචස්කන්ධයන් විමසුන් නුවණින් දකි. අසංහීරං අසංකොප්පං තං විද්වා මනුබ්‍රෝහේ විපිලිසර නොවුණු රාගෙන් විපිලිසර නොවුණු ඒ වගේම අසංකොප්පං කුපිත නොවුණු තං විද්වා ඒ බුද්ධිමත් එහෙම නැත්නම් පඬිත භික්ෂුව මෙය පුහුණුවට යොදා ගනි. අච්චේව කිච්චං මාතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනු සංගරන්තේන මහා සත්තේන මහා සේනේන මට්ටුණ මේ මොහොතේ කළ යුතු දේ අට්ඨේව කිච්ඡං තදම කළ යුතු දේ තමයි ආතප්පං කෙලෙස් තවන වීරිය ඇතිව කටයුතු කිරීම. කෝ ජඤ්ඤා මරණං සුවේ මරණේ හෙට වේවිද කියලා කවුද දන්නේ. නහිනෝ සංගරන්තේන මහාසේනේන මට්ටුණ මහාසේන උසිත මාරයත් එක්ක අපේ කිසිම ගිවිසුමක් නැහැ. මේක වෙනස් කරලා දෙන්න ඕගේ කියලා එහෙම ගිවිසුමක් නැහැ. ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන්දිතං තම් වේ වද්දේක යස්වන්ද ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන්දිතං තං වේ වද්දේ කරත්තෝති සන්තෝ වාචිකතේ මුනි. මේ විදියට කෙලස්තාවන වීරියෙන් යුතුව වාසය කරන භික්ෂුව අහෝරත්ත මතන්දිතං දේරෑ දෙකේම කෙලස්තාවන වීරියෙන් යුතුව උත්සාහයෙන් කටයුතු කරන භික්ෂුව තමයි තං වේ වද්දේ කරත්තෝති. එයා තමයි බද්ධය කරත්තෝති යහපත් රාත්‍රියක් ඇති කෙනා. එහෙම නැත්නම් උතුම් හුදකලාවක් ඇති කෙනා කියලා කියන්නේ සන්තෝ වාචික තෙමුනි. ඒ සාමත වූ මුනිවරයන් වහන්සේ විසින් දේශනා කළ සේක. මේක තමයි මේ ගාථා හතරෙහි සරලව අර්ථය. මෙතන තිබෙන වටිනාම ධර්මකාරණය තමයි අපිට වැදගත් වෙන මේ පච්චුප්පන්නය තුළ විපස්සනාව වුණු කරන පිළිවෙල පිළිබඳව කාරණය. අපි සාමාන්‍යයෙන් කියන්නේ අතීතය ගෙවිලා අවසන්, අතීතේ නැහැ. මේක බොහොම සරලව කියන කාරණයක්. අනාගතය පැමිණෙමුකුත් නැහැ කියලා. මෙතන අපි තේරුම් ගත යුතුයි, දැන් ඔබ මේක මෙනෙහි කරන්න ඔබේ දහම් පුහුණුවට අදාළව ඔබේ දිනදා ජීවිතයේදී ධර්මය පුහුණු කරනකොට, නැත්නම් භාවනාව පුහුණු කරනකොට ඒ පුහුණුවට අදාළවම මේක හිතන්න. එහෙම නැතු මේ කියන කාරණේ එච්චරම වැදගත් වෙන්නේ නැහැ. සතියෙන් ඉඳගෙන ඉන්න මොහොතක් වෙන්න පුළුවන්, යම් කිසි භාවනාවක් වඩන වෙලාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ අවස්ථාවලදී මේ කාරණා ටික වැදගත් වෙනවා අපට. ඉක්ම ගිය රූපය වෙන්න පුළුවන්, ගෙවිලා අවසන් වුණු එහෙම නැත්නම් මේ මොහොතින් පෙර තිබුණු රූප පිළිබඳ වෙන්න පුළුවන්. කවරාකාර රූපයක් හෝ වේවා, ඒ කවරාකාර රූපයක් වුණත් පුරුදු
රූප රූපයක් වෙන්න පුළුවන්, ශබ්ද රූපයක් වෙන්න පුළුවන්, ගන්ධ රූපයක් වෙන්න පුළුවන්, රස රූපයක් වෙන්න පුළුවන්, ඕන දෙයක්. අතීතයේ ඉක්ම ගිහිල්ලා නම් ඒක නැවත පැමිණීමක් නැහැ. ඒ රූප ස්කන්ධේ අපි සමහර වෙලාවට අතීතයේ ගැන අපි අත්දැකපු දෙයක්, අත්විඳපු දෙයක් නැවත රස විඳිනවා. හිත හිත රස විඳින්න පුළුවන්. තලු මරණ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අතීතයේ අපි විඳපු දෙයක වේදනාවක් සීකරන ඒ සම්බන්ධ කිපෙනවා, පීඩනයට පත් වෙන්න වෙන්න පුළුවන්. ඒ රූපයේ නැවත පැමිණීමක් නැහැ. ඒ ඉක්මවා ගිහින් අවසන්. අතීතේ විඳපු වේදනාවක් තියෙනවා නම්, වේදනා ස්කන්ධයක් අතීතේ තිබුණා නම්, යම් වේදනාවක් තියෙනවා නම්, ඒ වේදනාවත් සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒ වේදනාව සැපයක් කියලා හිතලා රස විඳද්දී ඒක ආයේ පැමිණීමකුත් නැහැ. දුකක් කියලා ඒකත් එක ගැටුණා කියලා ඒක පැමිණීමකුත් නැහැ. ওই දෙකටම අදාළව නැතුව තිබෙන මධ්‍යස්ථව එහි මුලා වුණත් ඒත් ඒක පැමිණීමකුත් නැහැ. ඒ කියන්නේ ලෝභයට වැටෙන වේදනාවේ නැවත පැමිණීමකුත් නැහැ. ද්වේෂයට වැටෙන වේදනාවේ නැවත වැටෙන වේදනාවේ පැමිණීමකුත් නැහැ. මෝහයට වැටෙන මුලාවට වැටෙන වේදනාවේ නැවත පැමිණීමකුත් නැහැ. මුලාව කියන එක මේ ලෝභයේ තියෙන, ද්වේෂයේ තියෙන, නැත්නම් අවිද්‍යාවට වැටෙන කියලා හිතුවොත් අවිද්‍යාවට වැටෙන වේදනාවේ පැමිණීමකුත් නැහැ. මේ විදිහටම අපි යම් යම් තොරතුරු ගත්ත අපේ ඉන්ද්‍රියන් ආශ්‍රයෙන්, සලායතනයන් ආශ්‍රයෙන් ගත්ත යම් කිසි තොරතුරක් වෙනවා නම්, ඒ තොරතුරු ගැනීම හරහා විඳපු ඒ ගත්ත තොරතුරු වලද නැවත පැමිණීමකුත් නැහැ. ඒ වගේම ඒ තොරතුරු හරහා අපි යම් කිසි දෙයක් මනෝ සංචේතන ඇති කරගත්තා, ඒ වගේ සුඛ දුක්ඛ දුක්ඛම වේදනාවන් තිබුණා නම් ඒ ස්වභාවයන්ගේද නැවත පැමිණීමක් නැහැ. ඒ වගේම යම් කිසි ආකාරයකින් පෙර තිබුණු සංස්කාරයක් තිබුණා නම් ඒ සංස්කාරයන්ගේ නැවත පැමිණීමකුත් නැහැ. මේ ආකාරයටම ගෙවිලා ගිය යම් කිසි ආකාරයක පංචස්කන්ධයක් තියෙනවා නම් ඒ කිසිදු පංචස්කන්ධයක මේ දැනට පැමිණෙනවා කියලා එකක් නැහැ. ඉක්ම ගියදී ඉක්ම ගියා, ඒව අවසන් වුණා. යම් අතීතයක් වුණා නම් යදතීතං පහීනන්තං, යම් අතීතයක් තිබුණා නම් ඒක පහීනං, ඒක ගෙවිලා අවසන්, ඉක්මිලා ඉවරයි. ඒ වගේම තමයි පාටිකංක මේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලත් වැඩක් නැහැ. නොපැමිණි අනාගතය නා පාටිකංක අනාගතය නොපන්නේ නැති, එහෙම නැත්නම් මේ මොහොත වෙන විටත් ඉපදිලා නැති අනාගතේ පංචස්කන්ධයන් සම්බන්ධ අනාගත උපදින්ද ඉන්න රූපය පිළිබඳව අනාගතේ සම්බන්ධ විදිහට ඉන්න රූපයක් වේවා, රූපස්කන්ධයක් වේවා, වේදනාස්කන්ධයක් වේවා, සංඥාස්කන්ධයක් වේවා, සංකාරස්කන්ධයක් වේවා, විඥානස්කන්ධයක් වේවා, ඒවා ප්‍රාර්ථනා කිරීමක් කරලා තේරුමක් නැහැ. ඇයි? අපත්තංච අනාගතං, අනාගතේ තාම පැමිණිලා නැහැ. මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ අපේ භාවනාවේදී අපි ඉස්සල්ලාම කරපු දේ තමයි අපිට තියෙන ලොකු බරවල් ටිකක් සම්පූර්ණ අයින් කරගත්ත අතීතය සම්බන්ධ, අතීතයට අදාළ මේ මොහොතට පෙර තිබුණු යම්තාක් පංචස්කන්ධයන් තිබුණද අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. අපි ලෝකේ ගැන මුල මුල කොච්චර හිතුවත්
අපේ පොඩි වයසේ එහෙම නැතිනම් පෙර ජීවිත දක්වාම සිත දියුණු කරලා වඩ아가න ගිහිල්ලා හොය හොයා ගියත් ඒ වගේත් නැවත පැමිණීමක් නැහැ. ඒ වගේ අනාගතය ගැන කොයි තරම් විදිහට තාර්කිකව හිතුවත් ඒ වගේ පැමිණෙන්නේකුත් නැහැ කියන එක. ඒකට දැන් තේරෙනවා කරන ඕන දෙයක් කරන්න තියෙන්නේ කොතනද කියන එක. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්තත්ත විපස්සති. පච්චුප්පන්නංච යෝ ධම්මං. මෙතන කියන්නේ සම්පූර්ණයෙන්ම මේ මොහත තුළ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්තත්ත විපස්සති. මේ මොහත තුළ උපදින මේ මොහොත තුළ ඉපදුණු නෙවෙයි උපදින මේ මොහොත තුළ උපදින යම් ධර්මයක් වේද ඒ ධර්මයේ තත්ත තත් විපස්සති ඒ ධර්මයේ විපස්සනා කරන්න කියලා කියන්නේ මොකක්ද සිහි නුවණින් මේ ධර්මයන් මේ උපදින්නව පංචස්කන්ධයන් සිහි නුවණින් දකින්න අපි ඒ කාරණයට නැවතෙමු. මෙතන කිව්වේ සිහිනුවණින් දකින්න කියලා මොකද්ද මේ මොහොතේ උපදින පංචස්කන්ධ ධර්මය. දැන් මෙතන සිහිනුවණින් දකිනකොට ඔන්න භාවනා කරන කෙනෙක් තේරුම් ගන්න ඕන දේ. අපි හිතමු අපි භාවනාවකට ඉඳගෙන ආනාපානසති භාවනාව කියලා හිතමු. ආනාපානසති භාවනාවේදී මුලින්ම අපි සිහියෙන් ආස්වාස කරනවා. සිහියෙන් ප්‍රස්වාස කරනවා. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සිහියෙන් දීර්ඝ ආස්වාස ය තේරුම් ගන්නවා. එහෙම නැත්නම් දැන ගන්නවා. සිහියෙන් දීර්ඝ ප්‍රස්වාස තේරුම් ගන්නවා. දැන ගන්නවා. සිහියෙන් කෙටි ආස්වාස තේරුම් ගන්නවා සිහියෙන් කෙටි ප්‍රස්වාස තේරුම් ගන්නවා ඊළඟට ආස්වාස ප්‍රස්වාස කයි සංසිඳීම බව ආස්වාස කයි සංසිඳීම ප්‍රස්වාස කයි සංසිඳීම එයත් තේරුම් අරගෙන හික්මෙන් ඒ වගේම ඊළඟ පියවරේදී ආධ්‍යාත්මික ආස්වාසේ ප්‍රස්වාසේ වහිත ප්‍රස්වාසේ මේවත් සිහියෙන් එහෙම නැත්නම් මේ වගේ තික්මිනවා සිහියෙන් ඉන්න. දැන් මේ අවස්ථාවන් ටික තුළම අපි කරන්නේ කොහොමද? සතිමත් හිටපෙක තමයි කිරි. උපරිම සිහිය දිනු කරවත්. දැන් සිහිය දිනු කරගෙන අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකද? ඊට පස්සේ කරන්න තියෙන කොටස අපි මේ දැන් තේරුම් ගන්න ධර්ම කාරණේ. මේ තේරුම් ගන්න ධර්ම කාරණේ වැඩිම තමයි කරන්න තියෙන්නේ. එතකොට මේක වඩන් ඉස්සෙල්ලා යම් අවබෝධයක් තියෙනවා. මොකද අපේ මේ අරමුණ මොකද්ද? සම්මාදිට්ඨිය ඇති කර ගැනීමනේ. සම්මාදිට්ඨිය ඇති කර ගන්න නම් සම්මාදිට්ඨිය පිළිබඳව පූර්ව අවබෝධයක් මූලික අවබෝධයක් අපිට අවශ්‍ය වෙනවා. නැතිනම් මේ අපේ පුහුණුවේදී අපට අවශ්‍ය විදිහට විදර්ශනා වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට යම්කිසි සතිමත් බවක් දිනු කරගන්නවා. දිනු කරගත සතිමත් භාවයේ අභිවර්ධනයක් සිද්ධ වෙන්නේ නැති. මේ මොහොත තුළ පංචස්කන්ධයන්ගේ උපදීම නිරුද්ධ වීම මේ ස්වභාවයන් දැකීමේ හැකියාව ඇති කරගත යුතුයි. අවබෝධික යුත්තව අපි තව ටිකක් එක පස්සට පැහැදිලි කරගනිමු. උදාහරණයක් එක තව භාවනාවක් ගත්තොත් අපි හිතමු බුද්ධානුස්සති භාවනාව වඩනවා කියලා. බුද්ධානුස්සති භාවනාවත්
අපි බුදු ගුණ පිළිබඳ සිහිනෙමු. බුදු ගුණ රහං ගුණේ සිට භගවා ගුණේ දක්වා නවරාදී බුදු ගුණ අනුලෝම වශයෙන් වඩනවා. ඊට පස්සේ භගවා ගුණේ සිට අරහං ගුණේ දක්වා පටිලෝම වශයෙන් වඩනවා. මේ මනුලෝම පටිලෝම වශයෙන් වඩනවා. සත්‍ය දිනු කරගන්නවා. ඒකත් එක්කම සමාධිය කුසකස් වෙනවා. ඊළඟටත් ඒ සකස් වුණු සමාධිය අපිට මෙහෙව ගන්න පුළුවන් වෙන්න ඕන නිවැරදි විදිහට විදර්ශනා වඩන. අපි හේතුත් එහෙම මේ හැම තැනකදීම සතිය සමාධි දෙක දියුණු කරගෙන ඒක විදර්ශනාවට හරිය විදිහට මෙහෙව ගන්න බැරි වුණොත් අපිට හැමදාම මේ යම් කිසි ආකාරයක භාවනාවේ යම් තෘප්තියක් ලබල මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම කාරණය පටිච්ච සමුප්පාදයේ තිබෙන මේ ධර්ම කාරණය තේරුම් ගන්න බැරි වෙනවා. මෙතන කෙටියෙන්ම කියනවා නම් මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න තමයි මේ සියලු පැහැදිලි කිරීම කරන්නේ. සම්මාදිට්ඨි උපදිනවා කියන්නේම සම්මාදිට්ඨි ඇති කර ගන්නවා කියන්නේම සම්මාදිට්ඨියකින් මේ පුහුණුව පටන් ගන්නවා කියන්නේම මේ පටිච්ච සමුප්පන්න බව මේ මොහොත තුළ පච්චුප්පන්නේ තුළ දකි පටිච්ච සමුප්පන්න බව හේතු ප්‍රත්‍යංග උපදින බව මේ තුළ මේ මොහොතේම සිදු වන ආකාරය දකින්න කිනේ. ඊළඟට තියෙන ගාථා කිහිපේ ඇත්තටම අපි දිගට සාකච්ඡා කරත් මේ තුන්වෙනි ගාථාවේ තිබෙන එක වචනයක් නිසා අපි තුන්වෙනි ගාථාවට ටිකක් යමු. අජ්ජේව කිච්චං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. අජ්ජේව කිච්චං ආතප්පං. මෙතන තියෙන්නේ ආතප්ප කියලා වචනයක් තියෙනවා. මේ වචනේ තේරුම තමයි කෙලෙස් තවන වීරියකින් යුක්තව කියන එක. මේ අදම කෙලෙස් තවන වීරියකින් යුක්තව කටයුතු කරනවා. කෝ ජඤ්ඤා මරණං සුවේ. එතකොට මරණය හෙට වේවිද කියලා අපි දන්නේ නැහැ. එතකොට මරණය හෙට වේවිද දන්නේ නැහැ කියලා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? කෙලස්තාවන වීරියෙන් කටයුතු කරන්න කියන එක. කෙලස්තාවන වීරියෙන් කටයුතු කරන්න කියන එක. එතකොට අපිට තියෙන්නේ වඩන්න තියෙන කොයි හරියද කියන කාරියටම බුදුරජාණන් වහන්සේ මෙතනදී විස්තර වැඩිපුර නැතුවම අදාළම ස්ථානයේ පෙන්ලා තියෙනවා. අපිට වඩන්න තියෙන්නේ මොකක්ද කියන්නේ. දැන් අපි හිතුවොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාරණේ කුමක් වෙනුවෙන්ද කියලා අපිට ජීවිතේ ප්‍රශ්නේ තියෙන්නේ දුක සම්බන්ධක දුක් වෙනීම. මේ පංචස්කන්ධයන් තුලින් එහෙම නැත්නම් අපි හිතමුකෝ අපේ දිනදා ජීවිතයේ ගෙවිගෙන යනකොට ඒ තුල විඳීමක් නැද්ද? අපි විඳින දෙයක් තියෙනවා. මේ සෑම දෙයකම විඳින දෙයක් තියෙනවා. විඳනයක් තියෙනවා. සලායතනයකින් සුඛ වේදනාවන් අපි විඳිනවා. ඒ වගේම ඒ වගේ විඳවීමකුත් තියෙනවා. ඒ විඳීම වගේම ඒ තුල විඳවීම තියෙන නිසා තමයි ඒ නිදහස් වෙන්න ක්‍රමයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහි නිස්සාරණයක් අවශ්‍යයි කියන තැනට එන්නේ ඒකයි. අර විඳීම කියන දෙත් එතන නවතින්නේ නැතුව ඒකත් නැවතත් දුකටම හේතු වන ආකාරය නැවතත් දුකේම තව එක පැත්තක් වන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේකට අදාළ හොඳ උදාහරණ කතාවක් තියෙනවා. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ
හමුවට එනවා ගාමිණි බද්දක කියලා කෙනෙක්. මේ මෙහි මෙයා ගම්මුල දැනි කොග කෙනෙක්. එතුම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ දුක කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් මට පැහැදිලි කරලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමනිට, ඔබේ ගමේ ඉන්නව නේද ඔබට හිතවත් අය? එහෙමයි ස්වාමීනි, හිතවත් අය. ඒ වගේම ඔබේ මේ ගම් පළාත තුල ඔබ නොදන්න අයත් ඉන්නව නේද කියලා. එහෙමයි, මම නොදන්න අයත් ඉන්නවා. ඔබ හිතන්න, ඔබට දැනගන්න ලැබෙනවා ඔබ නොදන්න ඒ කාගේ හරි මරණයක් සිද්ධ වුණා කියලා. එහෙම දැනගත්තාම ඔබට මහ දුකක් ඇති වෙනවද? නෑ, මට එහෙම දුකක් ඇති වෙන්නේ නෑ. ඔබ හිතන්න ඔබ දන්න ඔබට ඉතා හිතවත් කෙනෙකුගේ කරදරයක් ඇති වුණා, ඒ කෙනෙකුගේ මරණයක් ඇති වුණා කියලා දැනගන්න ලැබෙනවා. එතකොට ඔබට දුක හිතෙනවද? ඔව් ස්වාමීනි, එතකොට මට ඔබට දුක හිතෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඔබට දැන් අර මුල් එකේදී දුක, මුල් කෙනාගේ මරණයේදී දුක ඇති නොවෙන්නත් මේකෙදී දුක ඇති වෙන්නත් හේතුව මොකද්ද? මොල්කේ නැතිනම් මම දන්න කෙනෙකුත් නෙවෙයි, දන්නෙත් නෑ. එහෙම ඒ හින්දා ඉතින් විශේෂ බැඳීමක් නෑ, ඒ හින්දා දුකක් නෑ කියලා. දෙවෙනි කීදි දුක ඇතුනේ ඒ කෙනාට මගේ විශේෂ බැඳීමක් හිතවත්කම තියෙන ඒ නිසා දුකයි කියලා. එහෙනම් තේරුම් ගන්න, ඡන්දෝහි දුක්ඛං මූලස්. යම් කිසි ආකාරයකින් බැඳීමක් තියෙනවද, ඒ බැඳීම ඡන්දය හැමත තමයි මේ දුක උපදීමේ මූලය කියලා. දැන් ගාමිණී බද්ද කියන අනේ ස්වාමීන් මට තේරුණා කියලා. මෙයා තේරුණා කියලා එයත් කියනවා. මේක හොඳම උදාහරණයක් මට කියන්න පුළුවනි. මගේ පුතෙක් ඉන්නවා, එයාගේ නම චිරවාසි. මේ චිරවාසි පුතා දැන් ඉන්නේ මගේ ගම් පළාත නෙවෙයි, ටිකක් ඈත පළාතක ඉන්නේ. ඉතින් මට ටික දවසක් යනකොට හිතෙනවා පුතා කොහොමද කරදරයක් නැතුව හොඳින් සනීපෙන් ඉන්නවද කියලා. ඉතින් මම සේවකයෙක් ගෙනලා අවශ්‍ය දේවල් එහෙම දීලා එයාගේ දුක් සැප හොයලා බලලා දැනගෙන ඉන්න කියලා පිටත් කරලා යවනවා. ඉතින් මට මේ පුතාගේ විස්තර ඇවිල්ලා කියන කම්ම හිතට ලොකු කලබැගෑනියක් තියෙනවා. පුතා කොහොමද දන්නේ නැහැ කියලා දවස් කීපයකින් පණිවිඩය කරුව ඇවිල්ලා පණිවිඩය කියෝම කිසි කරදරයක් නැහැ, හොඳින් ඉන්නවා කියලා. එතකොට මගේ හිතට බොහොම සැනසීමක් සැහැල්ලුවක් දෙනවා කියලා. ඒකෙන් මට තේරෙනවා මේ බැඳීම තියෙන එකෙන් තමයි දුක උපදින්නේ කියලා. සැපය ගැන දුන් දෙම දුක්පදින බව තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරන මේ විදිහට. දැන් ඔබ විවාහ වෙලා ඉන්න මේ චිරවාසී, එහෙම නැත්නම් පුතාගේ අම්මා, එහෙම නැත්නම් ගාමිණී බද්දකගේ බිරිඳ, චිරවාසීගේ අම්මා නොදන්න කාලයක් තිබුණා නේද? විවාහෙන් ඉස්සර දන්නේ නැහනේ. ඒ කාලේ එතුමේට යම්කිසි කරදරයක් දුකක් උපතක් වුණා කියලා දැනගන්න හම්බ වුණා නම් එහෙම ඔබට කනගාටුව දුකක් වේදනාවක් ඇති වෙනවද? නෑ ස්වාමී, මම දන්නේ නැති කෙනෙක් නිතින් දුකක් කනගාටුවක් නෑ. දැන් ඔබගේ බිරිඳට එහෙම නැත්තම් මේ චිරවාසිගේ අම්මට කරදරයක් වුණා, විපතක් වුණා, ඔබට දුක හිතෙනවද?
එහෙමයි ස්වාමීනි, ලොකෝ දුකක් ඇති වෙනවා. ඒ වගේ බිරිඳනි ඡන්දවෙහි දුක්ඛ මූලස් බැඳීම තියෙනක දුක. ඔය මේ මොහොතේම දුක උපදින හැටි පේනව නේද? මේ මොහොත තුල තමයි ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්නේ. මේ වෙලාවෙම කාරණේ පෙන්වලා දුන්නු. ඔය අනුසාරයෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් අතීතයේ පිළිබඳව. ඒ අනුසාරයෙන්ම තමයි අනාගතයේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ මොහොත තුළම ඒ දුක උපදින හැටි. ඒ නිසා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි අපිට මේක වැටහීමක් එන්නේ නැහැ. ඒ වැටහීම එන්නේ නැති වෙන්න හේතුව තමයි අපිට මේ පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියපු තැන වඩන්න ගියාම තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේ පංචස්කන්ධයන් වඩන සෑම අවස්ථාවකම අපේ තිබෙන මුලාව නිසා, නොදෙනවත් බව නිසා, අවිද්‍යාව නිසා පටිච්චසමුප්පන්නය තුළ අපි රූප ස්කන්ධයන් රූපය දැන් හිතාගන්න මේ තමන් තුළම මේක දකින්න ධර්මකාරණය මෙතන කිසිම දෙයක් මතක තියාගන්න දෙයක් නැහැ. තමන් තුළ තේරුම් ගන්න රූපය ගැන තමන්ට හිතන්නේ මේ රූපය මම කියලා. එහෙම නැතිනම් මේ රූපයේ මම ඉන්නවා කියලා. එහෙම නැතිනම් මට අයිති රූපයක් තියෙනවා කියලා. මට අයිති රූපයක් තියෙනවා කියලා. තමන් කියන හැඟීමයි. එහෙම නැතිනම් තමන් රූපය තුළ බැහැගෙන ඉන්නේ කියලා. රූපය කෙරෙහි තමන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ රූප ගැන හිතලා බලන්න. ඒ විදිහට තමයි තේරෙන්නේ. ඒ තුළ ඉන්නවා කියන්නේ. මේ රූප ස්කන්ධය ගැන විතරක් නෙවෙයි. ඒ විදිහට හිතලා බලන්න වේදනාවන් ගැන. වේදනාවනුත් ඒ විදිහටමයි. හැම වෙලාවකම මේ තුළ අර ගොඩනැගීම කරනවා. ඒ ගොඩනැගීම කරලා අපි කවර භවනාවක් කෙරුවත් විදර්ශනා වැඩිමක් වෙන්නේ නැහැ. මොකද අරක හැම වෙලාවකම ප්‍රතිෂ්ඨාපනය කරගෙන ඉන්නේ. ස්ථාවරව තියාගෙන ඉන්නේ. මම මේ අදහස් කරන්නේ මේක වඩන්න යනකොට මේක සම්පූර්ණ වැටහිලා කියලා. එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. මේ කාරණේ මෙතන සිද්ධ වෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න. මේක වෙන්න හේතුව තමයි හැම වෙලාවකම අපිට පේන්නේ හැම වෙලාවකම සිද්ධ වෙන්නේ උපාදයන් සහ නිරෝධයන්. මේ දෙකම එකතු කරලා මේ අපි හැම වෙලාවකම දකින්නේ උපාදේ 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 පමණයි. උපාදේ නිරෝධය ඒකම යෙදෙනවා කියන එකක් දකින්නේ. උපතින රූප ස්කන්ධය ඒ මුත්තම විඳිලා යනවා කියන එකක් අපිට තේරෙන්නේ නැහැ. මොකද ඒ නිසා තමයි මේ පටිච්චසමුප්පන්නේ අවබෝධයෙන් යුක්ත වෙන්න ඕන කියලා කියන්නේ. උපන් රූප ස්කන්ධය ඉපදුනා නිරුද්ධ වුණා. එතකොට මේ දෙක හැම වෙලාවෙම අවිද්‍යාවෙන් ගැට ගහලා එකක් විදිහට පවතින විදිහට තියාගෙන තමයි යන්නේ. මේ විස්තරය තව ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් ඔබට මජ්ජහේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ආශ්‍රයෙන් ටිකක් විස්තර හොයලා බැලුවොත් තව තේරුම් ගන්න පුළුවන් මොකද්ද මෙතන මේ සිද්ධ වෙන්නේ කියලා. ඒ විදිහටම වේදනාවත් එහෙමයි. සෑම විටම උපන් වේදනාවේ තියෙන බව කඟවගෙන ඉන්නවා. උපන් වේදනාවන්
සමුදය සහ නිරෝධය සිදුවෙවී යන ක්‍රියාවලියක් මිසක් ඒ තුළ මේ වෙනම ගොඩනැගිය යුතු තත්ත්වයක් නැහැ. ඒ විදිහට දකින්න කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට දැන් අපි නිකරුණේ කිය කිය හිටියොත් මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා දෙයක් නැහැ කගා කියන කෙනෙකුට වැඩිය මෙතන මේ වටහා ගැනීමක් අවශ්‍ය වෙනවා. අපි අර මුලින් සිහිපත් කරපු විදර්ශනා පුහුණුව කියන තැනට නැවතෙමු. ආනාපානසතියෙන් වේවා, බුද්ධානුසතියෙන් වේවා, මෛත්‍රියෙන් වේවා, මේ කොයි භාවනාවකින් ගියත් එතනට ගිහිල්ලා අපිට පුළුවන් වෙන්නුනේ එතනදී තියෙනවා ඉන්නවා කියන හැඟීම ස්ථාපිත කරගෙන ඒ ස්ථාපිත කරගත්ත රූපස්කන්ධේ, වේදනස්කන්ධේ, සංඤ්ඤස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඤ්ඤාණස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න කියන එක වෙනුවට මේ සෑම ස්කන්ධයකම ඉපදීම, නිරුද්ධ වීම කියන එක දකිමින් ඒ හරහා අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තේරුම් ගන්න තමයි උත්සාහවත් වෙන්න ඕනේ. මේක කිරීම සඳහා නැවත නැවත ධර්මදේශනා ශ්‍රවණය කරන්න ඕන. ඒ කාරණේටම අදාළ ධර්මදේශනා මේ මේ ධර්ම කාරණේ ඉතා හොඳින් පැහැදිලි කරන ධර්මදේශනා මාලාවක් තියෙනවා. සමස්ත සිතුවම කියලා YouTube එකේ ඔබට බලන්න පුළුවන්. ඒ ධර්මදේශනාව පවත්වන්නේ කොස්වත්ත අරියවිමල නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දැනට අපිට ඉන්න ඉතාම වටිනා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කරන ධර්මදේශනා මාලාවක් ඉදිරියට තියෙන්නේ. සමස්ත සිද්ධෝම කියලා YouTube එකේ ඔබට හොයා ගන්න පුළුවන්. ඒ ධර්මදේශනා මාලාව අහලා මීට අදාළ කාරණේ ඉතා හොඳින් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. මේ ධර්මදේශනා මාලාව ඇසිය යුත්තේ ඔබට ඇත්තටම අවශ්‍ය නම් මේ අපි සසර දිගට දිගට ඇදගෙන යන්න බලපාන විද්‍යාවෙන් නිදහස් වෙන්න. ඒ වගේම අවිද්‍යාව නිසා හට ගන්නා වූ කොයි යම් ආකාර වූ තණ්හාවක් වේනම් ඒ තණ්හාවෙන් නිදහස් වෙන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම්, ඒ පුහුණු කරගන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් තමයි ධර්ම දේශනා මාලා වැදගත් වෙන්නේ. ඉතින් එහෙම පුහුණුවට යොදාගත්තොත් මේ ධර්ම කාරණේ විශේෂයෙන්ම මේ බද්ධය කරත්ත සූත්‍රයේ තිබෙන අපිට සෑහෙන හොඳින් පැහැදිලි වෙනවා. අපිට කොයි හරියද අපේ ධර්ම පුහුණුව පටන් ගන්න අවශ්‍ය තැන, කොයි විදියටද අපේ ධර්ම පුහුණුව පටන් ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ කාර්නාටික ප්‍රමාණවත් අපට යම් අවබෝධයක් ලබා ගැනීමට අපි සාරාංශ කරලා මේ අනුශාසනාව නිමා කරනවා නම්, අපි මේ ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ තිබෙන බද්ධය කරත්ත කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව තුළ තිබෙනවා ගාථා කිහිපයක්. අතීතානුගමෙය නප්පටිකංකේ අනාගතං යද තීතං පහීනන්තං අපත්තංච අනාගතං. ඒ ගාථාවෙන් කියලා දුන්නා අතීතේ ඉක්මිලවසං, ඉක්මුණු පංචස්කන්ධේ නැවත පැමිණීමක් නැහැ. නප්පටිකංකේ අනාගතං නොපැමිණි පංචස්කන්ධයෙන් තවමත් ඉපදිලා නැති පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කිරීමක් කරලා වැඩක් නැහැ. ඒ වගේම යම් අතීතයක් වුණා නම් ඒ අතීතයේ දැනට ඉක්මවලා ඉවරයි. එහෙම නැත්නම් තිබුණු පංචස්කන්ධයේ ඒක ගිවිලා, එහෙම නැත්නම් ඉක්මිලා වසන් අනාගතේ තව පැමිණෙලා නැහැ. පච්චුප්පන්නංච ධම්මතත් තත් විපස්සති. මේ මොහොත තුළ උපදින්නා වූ පටිච්ච සමුප්පාද ධර්මයන්, හේතුඵල ධර්මයන්, හේතුඵල ධර්ම විදිහටම
විපස්සනා කරන්න. ඒ විපස්සනා කරන කෙනා රාගයට වැටෙන්නේ නැහැ. මොකද රාගයට වැටෙන්න හේතුවක් නැහැ. මොකද පටිච්ච සමුප්පන්නව ධර්ම උපදින නිරුද්ධන ස්වභාවය දකින නිසා. ඒ වගේ මෙහි ගැටීමක් ආරවුලක් ඇති කර ගැනීම කෝප බීමක් ඇත්තෙත් නැහැ. ඉතින් අද අදම කෙලෙස් තවන වීරයෙන් කටයුතු කරන්න අජ්ජයෝ කිච්චංගා තප්පං කෝජඤ්ඤා මරණ සුවේ හිට මරණයට පත්වේදී කියලා අපි දන්නේ නැහෙනෝ. අපිට මාරයත් එක්ක ඇති කරගත්ත ගිවිසුමක් නැහැ මේ ගැටලු නිරාකරණය කරන දෙන්න කියලා. ඉතින් මේ විදිහට කෙලෙස් තවන වීරයෙන් උදේරාගත කරන යම් කිසි වික්ෂුවක් එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඒ ශ්‍රාවකයාට තමයි මේ බද්ධේ කරත්ත එහෙම නැත්නම් උතුම් රාත්‍රිය ගත කරන්න මෙහි තිබෙන තේරුම් දෙකක් මේ බද්ධේ කරත්ත කියන එකේ උතුම් රාත්‍රිය ඇත්තා කියන තේරුම. එහෙම නැතිනම් හුදකලාව එකලාව වාසය කරන්නා කියන දෙදෙනෙක් එකලාව කෙනෙක් මෙතන අදහස් වෙන්නේ තණ්හාව දෙවෙනි කරලා ඉන්න කෙනෙක් නෙවෙයි. තණ්හාවෙන් නිදහස් වෙච්ච බහැර වෙච්ච කෙනෙක් බවට පත් වුණු උතුමෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මේක තමයි මේ දේශනාවේ සාරාංශය. මේ කාරණේ අපේ එදිනදා දහම් පොහුනට හේතුපකාර වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේදී මේ සිදු කළ ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම දේශක අනුග්‍රහය දායකත්වය ලබා දීලා තිබුණේ අපේ සිද්ධාර්ථ හඳුරෝ සිහිපත් කළ පරිදි චන්ද්‍රාවති මෑණියන් සහ කුමුදුනි රන්මුතු මහත්මිය. ඒ වගේම අරමුණ තමයි අනුරුව වසන්ත කුමාර මහතාට පින් අනුමෝදන් කිරීම සහ අදිසිසර කුමාර මහත්මයා ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම. මේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරය සමෘද්ධ විත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාවෙන් ප්‍රෙස් කරගත්තා කුසල් අපි හැම දෙනාටම උපකාර වෙත්වා. මේ ධර්මයන් වැඩීම සඳහා මූලික අවශ්‍ය වෙනවා සීලය. සීලය දියුණු කරගන්න සිත සකස් වේවා. සීලේ ආනිසංස දක්වා මේ ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සමාධිය, සමාධිය දියුණු කරගන්නට අවශ්‍ය කරන වීරිය, උත්සාහය, උනන්දු උපදිත්වා. ඒ වගේම ප්‍රඥාව උපදවා ගැනීමට මේ කරන වෑයමට අපට අවශ්‍ය කරන ඡන්දයක්, වීරියක්, චිත්තයක්, විමර්ශාව මේ ධර්මයන් වැඩෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් කටයුතු කරමින් සම්මාදිට්ඨිය උපදවා ගැනීමට අපි හැම දිනාට මේ කුසල් උපකාර වෙත්වා, උපකාර වෙත්වා, උපකාර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දවසේ සිද්ධාර්ථ හඳුර එමෙ හඳුනේ විනාඩි 10ක් ඔව් එහෙමයි. බොහොමත්ම පින් අපේ ගෞරවනීය පණ්ඩිත හඳුරන් වහන්සේට ඉතාමත් වටිනා සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ බද්ධේ කරත්ත සූත්‍රය ආශ්‍රය කරගෙන ගැඹුරු දහම් කාරණාවන් කීපයක් උන්වහන්සේ බොහොම අපූර්වවට පැහැදිලි කරලා දුන්නා. අපේ දායක පින්නතුන්ට අවස්ථාව තියෙන විනාඩි 10ක පමණ කාලයක් උන්වහන්සේ දේශනා කරපු දහම් කාරණා ආශ්‍රයෙන් හෝ විනයම් කිසියම් දහම් කාරණාවක් පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් තවත් වැඩිදුරටත් ඒ පිළිබඳව අවබෝධ කරගන්න, තීරුම් ගන්න උන්වහන්සේගෙන් අවස්ථාව තියෙනවා විමසන්න. අපේ දායක පින්නතුන්ගේ මයික්‍රොෆෝන් ඕෆ් කරලා තියෙන්නේ, කැමති කෙනෙක් උන්වහන්සේගෙන් ඒ දහම් පැණිය විමසන්න පුළුවන්. අවසර හැමදෙරේ ඔව් අයියෝ
හාමුදුරනේ පච්චුප්පන් අවස්ථාවේ ඉන්නකොට අපි පංච උපාදානස්කන්ධයේ දැන් යම්කිසි ආයතන හයෙන් එන අරමුණක් සම්බන්ධව රූප දැන් රූප මේ විඥානය රූපය බාහිර රූපයයි අභ්‍යන්තර රූපය විඥානයයි ඊට පස්සේ සංඥාව සංස්කාර ඒ විදිහටද බලන්න ඕන මේ ධර්ම අපි දන්නවා වේලාවක් අරගෙන උපදින ධර්ම නෙවෙයි කියලා. අපි ඇස උපදිනවා කියනකොට මෙතන ඇස යෙදිලා තිනවා. ඒ වගේම රූපේ යෙදිලා තිනවා. ඒ හරහා චක්කු විඥානය යෙදිලා තිනවා. මේ තුනම යෙදිලා ඒකට ස්පර්ශයෙන් සම්බන්ධ වුණාම අපි ඇස උපදුණා කියලා කියනවා. සෑම අවස්ථාවක මේ උපදින රූප වේගෙන් ඉපදিলা නිරුද්ධ වෙන ස්වභාවය අපිට හැකියාව නැහැ මේ පරි අපේතු භාවනාවකට ඉඳගත් මොහොතක මෙනෙහි කරනකොට එකක් ඉපදෙනකොට ඒ ඉපදිච්ච එකක් අරගෙන ඒ තුල රූප ස්කන්ධ ඉපදීම නාම රූප ඉපදීම කියලා අපේතුම ඊට පස්සේ ඒ ඉපදීම එකින් එක බලනවා කියලා කරන්න පුළුවන් කමක් නැහැ. පංච උපාදාන ස්කන්ධයන් සිදු වෙනවායි කියලා එකින් එක බලන්න බෑ. මෙතනදී මම මේ තාම වටිනා ප්‍රශ්නයක් අහපු හින්දා මම විනාඩියක් දෙකක් අරගෙන මේක විස්තර කරන්න. මේ වඩන විට අපි තේරුම් ගන්න ඕන සතිය පුහුණු කරගෙන ගියපු අවස්ථාවේදී අපේ සිත සතිමත් වෙලා තියෙනවා. සතියම් දියුණු වක් ඇතිලා තියෙන්නේ. දැන් අපිට මේ වෙලාවේදී පංච උපාදාන ස්කන්ධයන්ගේ සමුදයන් නිරෝධයන් බැලීමේදී ගොඩක් එකින් එක කාරණා අරගෙන විශ්ලේෂණය කරන්න ගියොත් හිත විසිරෙන්න පුළුවන් ගති වැඩි. එකින් එක ගණ්ඩ යන්නේ නැතුව හැබැයි නොගන්නෙත් නැතුව කිංගික ගන්න නැතුව නමුත් අර පංච උපාදානස්කන්ධ උපදින බව තේරුම් අරගැනීමක් එක යම් කිසි විග්‍රහයක් කෙටියෙන් අදාළ කරගන්න ඕගේ එක මේක කරන්න උත්සාහ කරන්න එතකොට තේරෙවි උදාහරණයක් මම කියන්න අපි හිතමු අතීතයේ සිදුණු සිදුවීම සිහිපත් වුණු හැටියම අපි ඒ තුළ අන්න ඒ අතීත මේ රූපයක් ඉපදුණා එහෙම එහෙම ගා අතීතයේ උපදිනව නෙවෙයි අතර මේ මොහොත තුළ පච්චුප්පන්නේ තුළනේ මේ ඔන්න ඉපදුණා රූපයක් ඉපදුණා මේ උපන් රූපේ වේදනාව එහෙම එහෙම බලන්න ගියොත් මේක කරගන්න බැරි වෙනවා කරන්න බෑ ඇත්තට මෙහෙම. එතකොට අපිට එක කාරණාවට විශ්ලේෂණය කර කර ඉන්න ඕගයක් වෙනවා. විශ්ලේෂණය කරන්න ගිය පැටි අපි හදාගත්ත සතියෙන් හරියටම ප්‍රයෝජන ගන්න. ඒකයි මේක වඩන්න යනකොටම අපි මේ කාරණේ තේරුම් අරගෙන පටන් ගන්න. මේ සතිමත් බව හැදුනට පස්සේ ඊළඟට ඇත්තටම කරන්න තියෙන්නේ තවත් හොඳින් අවබෝධයක් සහිතව මේ මොහොත ගත කරන එක. ඒ අවබෝධය සහිතව කියලා කියන්නේ විපස්සනාවෙන් ගත කරනවා කියන එක. භාවනා කරන කෙනෙක් නම් මම මේ කියන කාරණය තුළ තියෙන වෙනස සහ කරන්න උත්සාහ කරලා තියෙනවා නම් තේරෙන්නවා ඇති මොකද එතන අදහස් කරන්න කියලා. මට කියන්න අවශ්‍ය කෙලින්ම කෙටියෙන් කියනවා නම් එකක් එකක් ගානේ විශ්ලේෂණය කර කර බලන්න යනව වෙනුවට මේ ඇති කරගත් අවබෝධය මේ විශ්ලේෂණය එහෙම නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ පටිච්ච සමුප්පන්න බව පිළිබඳව අවදිමත් භාවනාව ඉස්සරහට අරන් යන්න ඒක තමයි කරන්න ඕන ඒකට අදාළ වෙන්නේ නැහැ පරියන්කේද ඒකට අදාළ වෙන්නේ නැහැ සක්මනද කියලා වැඩ කටයුතු කරන විට උනත් අපි මේ
ධර්මකාරණය සම්බන්ධ අවදිමත්ව හිටියොත් අපිට තේරෙන සෑම අවස්ථාවකම විපස්සනා වැඩෙනවා කියලා. බස් එකේ යනකොට එන්න පුළුවන්, වැඩක් කරන වෙලාවට එන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකම මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද දනුක මහත්තයනි දැන් මේ ප්‍රශ්නේ? ඔව් අපේ ඔව් එහෙම එහෙම තේරුණාද මේ පැහැදිලි කරපු එක? ඔව් හම්බුනේ අවසන් ආම්ලෝගේ ධර්ම ඥානෙ වහවා වැඩේවා. ගොඩක් බොහොම පිං හම්බුනේ. තවත් පොඩි වෙලාවක් තියෙනවා මේතු තුනක විතර පොඩි කාලයක් තව අවස්ථාවක් අපේ හම්දුරංගෙන් ප්‍රශ්නයක් තිරුණා විමසන්න. ප්‍රශ්නයක් නැති බව පෙනී යන්නේ. අපි එහෙමනොත් අපි හඳුනේ වැඩසටහන අදට අවසන් කරමු. අපි එහෙනම් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. අපි රැස් කරගන්නවා මේ කුසල්. සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ ආර්තනි බෝධිකින් එවැනි සනසීමු ලබත්වා. අද මේ පින්කම සඳහා අනුග්‍රහය දැක්වූ පින්නතුන්ටත් අපි හැම දිනාටමත් අපි හැම දිනා නමින් මිය පරලෝක ඥාතින්ටත් පින් අනුමෝදන් කරමු. මිය පරලෝක ඥාති මේ කුසල අනුමෝදන් වෙත්වා. අයයිද සසර සුපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි කාතා කියලා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාති බුම්මට්ටා දේවා නාග මහිතිකා මුයන්තම් අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටාති බුම්මට්ටා දේවා නාග මහිතිකා මුයන්තම් අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. අපි මෙතන වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ අපි හැම දිනම ගුරුහාමුදුරන් වහන්සේලාටත් හැම දිනාගේ දෙමෝපියන්ට මේ පින්කම් බාරගත් පින්තුන් හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම මේ කුසල් අනුමෝදන් වෙත්වා. ධර්මඥානෙ පහළ වෙත්වා. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම මේ සියලු කුසල් උපකාර වෙත්වා. උපකාර වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කුසල් අපි හැම දිනාටම වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වෙත්වා කියන හැඟීම නිරන්තරයෙන්ම සිත තුළ පවතිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. නිවන් දකින්නා තුරාම කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ වේවා. ඉමිනා පුණ්‍ය කම්මේන මානේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිර්වාණ පත්‍ය ධම්මේ පුණ්‍යං ආසවප්පවතු සබ්බ දුක්ඛා මුක්තු අභිවාදන සීටිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන් නමස්කාර ආයුරාරෝග්‍ය සම්පත්ති සක සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමච්චතු මදිනාට මතුරුවන් සරණයි.